සියමිනි බිරිය විසින් පිළියල කරන ලද දවල් බතකා ඇතුල්ගේ පබිලියන් ඇඳට වී නිදා සිට සෙලස්තිනා හාමිනි අවදි වුණේ මැද සාලේහි තිබෙන සන් තෝමස් සොල්ලෝසුවේ හවස හතර වැතුණු පසුවය. ඇඳ සිටි පරණ චන්දරප්පට කම්බාය හරිබරි ගස්සා පපුව වසනසේ හැට්ටය කර උඩින් දෙපසට හෙලාගත් ඔතොමු ආලින්දයට පැමිණ පුරුදු බංකුව ඇත මහමග දෙස බලන් එහි වාඩි වූවාය. කමලායයි ඉන් පසු ඔතොමු මිනිපිරියට කතා කළාය. ඇයි ආච්චි කියමින් දොළොස්සැවරදි පමණ වයසෙහි වෙසෙන කමලා එහි පැමිණියාය. ඉලත්තට්ටුව අරන් වරින් සෙලස්තිනා හාමිනේ තම සුරතල් මිනිබිරිය දෙස කාරුණික බැල්මක් කෙලමින් කීවාය. තේ ලෑස්ති ආච්චි, බුලත් පස්සේ කන්න. එහෙනම් තේ කෝප්පයක් අරන් වරින්. දොදුලුත් තියෙනවා. එපා එපා, දොදොල් එපා. තේ කෝප්පයක් විතරක් අරන් වරින්. ඉලත්තට්ටුවත් අරන් වරින්. සෙලස්තිනා හාමිනේ කිතුල් හකුරු කෑල්ලක්කා තේ කෝප්පය බී කමලා විසින් ඉතා සිනුදු ලෙස කපා සකස් කර තිබුණු අමුපුවක් සමග බුලත් විටක් කටට ගන්නවත් සමගම ගේ කඩොල්ල ළඟ සැලුන් මෝටර් රථයක් නැතර වුණු බව ඇයට දකින්නට ලැබුණි. දුම්කොළ කෑල්ලක් කඩා කටට ගනිමින් ඔතොමෝ එදෙස ඕනෑකමින් බැලුවාය. කමලා, කවුද බලාපන්? කඩොල්ල ළඟ කාඩ් එකක් නැවැත්තුවා. කවුද බලාපන්? ඔතොමෝ මිනිබිරියට කීවාය. කමලා මිදුලට බැස මදක් මහාමග දෙසට ගොස් ආපසු ආවාය. සේතන් මුදලාලිගේ කාර් එක. කමලා කීවාය. කෝ එනවද? අර කාර් එකෙන් බැස්සේ. සෙලස්තිනා හාමිනේ සාවඥ සිනාවකින් මුව සරසා මෝටර් රථයේ දෙසත් එයින් බැස ගේ දෙසට පියවර නගෙන තරබාරු මිනිසා දෙසත් බැල්මක් කෙලා අසුනෙන් නැගිට ගෙතුළට ගොස් දෙවුරෙන් දෙපසට වැටමින් තිබුණු හැට්ටය ඇඳගත්තාය. ආපසු ආලින්දයට පැමිණියාය. පර්ණතාලේ සෙරෙප්පු දෙකකුත් පලේ කාටු සරමකුත් රත්රන් ඩොලර් කාසියක් සහිත රන්දමක් කෙල්ලෙන කරවැසුණු සුදු කබායකිනුත් සැරසුණු සේතන් මුදලාලි මේ සමග ගෙට ගොඩ නැගුණි. කොහොමද සෙලස්තිනා මේ? අසමින් වමතින් ගත් වස්තමත් සුරතින් අඹරුන් දෙවෙන ගොරෝසු රැවුලත් ඇති සේතන් මුදලාලි කිසිම ආරාධනයක් නොමැතිවම දොරකඩ තිබුණු හාන්සි පුටුවේ දිගා විය. දැල්වෙන සුරුට්ටුවක් හිර කරගෙන පවත්නා මුදලාලිගේ තර දෙතොලත් ගොරෝසු රැවුලත් කපටි නෙත් සංගලත් ඉරිවැටුණු නළලත් තට්ට හිසත් පුවක් ගෙඩියකට වඩා විශාල නොවුණු කොණ්ඩයත් දෙස බැල්මක්කෙලූ සෙලස්තිනා හාමිනේ කතාවක් නොමැතිවම සුපුරුදු බංකුවේ වාඩි වූවාය. ඉතින් සෙලස්තිනා හාමිනේ කොහොමද සුවතු? සේතන් යලිත් විමසුවේ. අපිට ඉතින් නැති අමුතු සුවයෙකුත් නැහැ, අමුතු දුකකුත් නැහැයි කියමින් සෙලස්තිනා හාමිනේ පඩික්කම ළඟට ඇද සේතන්ගේ මුහුණ දෙස විමසුන් බැල්මක් කෙලමින් කෙල ගැසුවාය. සේතන් කතා නොකළේය. ඔහු සෙලස්තිනා හාමිනේගේ කෘෂදේහයේහි පාදාන්තයේ පටන් කේශාන්තය දක්වා කපටි බැල්මක් කෙළුවේය. හැත්තෑහැවිරිදි පමණ වයස්ගත වී සියළඟ රැලි ගැසුණු නමුදු අල්පමාත්‍රයකිනුත් නොපිරිහුණු ඉන්ද්‍රිය ශක්තියක් හා කාය ශක්තියක් ඇති හේයින්ම මේ මැසෙකු මෙන් කඩිසරු වූ ඇයගේ දේහ විලාසය ඔහුට පුදුමයකි. තනින් තන පමණක් පැසුණු ඇයගේ කෙස් කලඹ දෙසත් තවමත් කාන්තිමත්ව බැබලෙන නුවන් සංගල දෙසත් දත් දෙසිතම ඇති සිහින් මුව මණ්ඩල දෙසත් ඔහු දෙතුන් වරක් බැලුවේය. දැන් නිවි ගොස් තිබෙන සුරුට්ටු කොටය වික විකා මොහොතක් කල්පනා කළේය. මේ සෙලස්තිනා අම්මේ, මොකද මං කිව්ව කාරණේ? ඔහු නොබෝ වෙලාවකට පසු ප්‍රශ්න කළේය. මොකක්ද මුදලාලි? ඇයිතින් සෙලස්තිනා අම්ම දන්නවනේ. මොකක්ද? මේ ගේයිවත්තයි. ඉතින් මට දීලා දාන්නකෝ, වටිනාකමටත් වැඩිය මං ගෙවන්නම් කියවනේ. ඉතින් මං මේක කීයටවත් විකුරන්නේ නැහැ කියලා
සිය දහස් වලිය මුදලාලිට කිව්වනේ. සෙලස්තිනා හාමිනේ පවසා, මං උපන්නෙත් මේකේ, මම මැරෙන්නෙත් මේකේ යයි කීවාය. ඒක තමයි සෙලස්තිනා අම්මේ, මම මේ කියන්නාවේ. මට මේක විකටවත්, මම මේක ගත්තටවත් සෙලස්තිනා අම්මට ඒ අම්මාරුවක් වෙන්නේ නැහැ. විධානය ආරච්චි රාලහාමිද්දි වගේම සෙලස්තිනා අම්මට මේකේ හිටිය හැකි. පණ තියනකල් හිටිය හැකි. මම මේකේ පදිංචියට එන්න එකක් නැහැ. වෙන කෙනෙකුට දෙන එකකුත් නැහැ. සෙලස්තිනා අම්මා ජීවත් වෙනකල් මම මේකට ඇඟිල්ලක් ගහන්නේ නැහැ. සේතන් කීවේය. කීයටවත් මුදලාලි මන්නම් මේක විකුණන්නේ නැහැ. ඒ ගැන නිකම් කරදර වෙන්න එපා. දැන් ලොකු මහත් වෙන කාත් කවුරුත් නැති මගේ දුප්පත් දුවගේ දුවට මගේ මිනිබිරීට මේක ඉතිරි කරලා මැරෙන්න ඕනි. සෙලස්තිනා හාමිනේ කමලා දෙස බලා සිටමින් කීවාය. සේතන් මුදලාලි නිහඬව මොහොතක් කල්පනා කරමින් සිටියේය. ඒක හරි. ඒ දරුවටත් යමක් තියෙන්න ඕනි. ඉතින් අම්මේ අදාවේ ඒ දෙකම කෙරෙන විදිහක් කියන්නයි. ඔහු අන්තිමේදී කීවේය. ඒ කොහොමද මුදලාලි? සෙලස්තිනා අම්මගේ දැන් වයස කීයද? සේතන් මෙහිදී කල්පනා සහිතව විමසුවේය. මක්ද 70ක් විතර වෙච්ච. ඉතින් තව කොච්චරකල් ඉන්නද කල්පනාව? ඒක ලෝකපාලක දෙවියන්ගෙන් අහන්න එපාය. එහෙම බැරි නිසානේ සෙලස්තිනා අම්මගෙන් ඇහුවේ. කේන්ද්‍රයේ ආයුෂ කීයක් කියලා තියෙනවද? මටද? මට අවුරුදු 102ක් ආයුෂ ඇතයි කියලා තියෙනවා. මගේ ආයුෂ හොඳයි. මම ඉක්මනින් මැරෙන්නේ නැහැ. මැරෙන්න ඕනෙත් නැහැ. කාටද බම් මැරෙන්න ඕනේ කියමින් සේතන් නොබෝ වෙලාවක් කල්පනා කරමින් සිට අවුරුදු 102යි යයි කීවේය. ඕ, මට මොකද අවුරුදු 102ක් ඉන්න බැරි. අම්මා මැරෙනකොට අවුරුදු 107යි. එතකොට සෙලස්තිනා අම්මගේ කල්පනාව තව අවුරුදු 32ක් මගුල් සක්වල මගුල් කන්නයි. දේව කරුණාවයි මටයි මගේ කෙල්ලටයි සිව්වරම් දෙවියන්ගේ පිහිටයි. සේතන් කීවේ එපමණකි. ඔහු තවත් වරක් දල්වාගත් සිරුට්ටුවක් උරමින් කල්පනා කරන්නේය. ඉතින් මුදලාලි මේ ආවේ මගේ මලග මහන්න දැයි මෙහිදී සෙලස්තිනා හාමිනේ මදක් අප්‍රසාදයෙන් ඇසුවාය. නෑ සෙලස්තිනා අම්මේ, මේගේ ඉඩමයි විකුණනවා නම් කීයටද විකුණන්නේ? ඔහු ප්‍රශ්න කළේය. කීයටවත් විකුණන්නේ නෑ. විකුණොතොත්? කීයටවත් විකුණන්නේ නෑ. විකුණොතොත්? බන කතා කරනවද මුදලාලි? මේක විකුණලා මං කොයි යන්නද? නැහැ සෙලස්තිනා අම්මේ, විකුණන්නවත් ගන්නවත් නොවෙයි. වටිනාකම බලන්න. විකුණොත් විකුණන්නේ කීයටද? සේතන් යලිත් ඇසුවේය. ආයෙත් අහනවා. කීයටවත් විකුණන්නේ නැහැයි සෙලස්තිනා හාමිනේ නොයවසිල්ලෙන් මෙන් කීවාය. හොඳයි. සෙලස්තිනා අම්මා තවත් අවුරුදු 30ක් විතර ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනව නේද? ඕ, ඉතින් හරි. ඉන්නකල් සෙලස්තිනා අම්මට මේ ගෙයිම ජීවත් වෙන්න ඕනි නේද? ඕ, ඉතින් හරි. මේක අහන්න ඉඩමත් නොයිකුණා මේ ගෙයිම ඉදිමින් සෙලස්තිනා අම්මාට ලොකු මුදලක් හොයාගන්න විදිහක් මම කියන්නද? ඒ කොහොමද? සෙලස්තිනා හාමිනේ මහත් උනන්දුවකින් ඇසුවාය. අහගන්න, මම මාසෙකට රුපියල් 50 ගණනේ සෙලස්තිනා අම්මට දෙන්නම්. හැමදාම මාසෙට රුපියල් 50 ගණනේ ජීවත් වෙන කල්ම දෙන්නම්. එතකොට අවුරුද්දකට රුපියල් 600ක් වෙනවා. අවුරුදු 30කට රුපියල් 18000ක් වෙනවා. තේරුණාද සෙලස්තිනා අම්මේ? අවසාන කාලයේ ළඟා වෙනකොට සෙලස්තිනා අම්මට රුපියල් 18000ක් අතට එනවා. ඒ වෙනකල්ම ගෙයින්ටත් ලැබෙනවා. වත්තේ ගහ කොළවල ඵල ප්‍රයෝජනෙත් ලැබෙනවා. ඒ අතරතුර මේ ගෑනු ළමයා හොඳ දෑවැත්තෙකුත් එක්ක දීග දීගන්ටත් ලැබෙනවා. එතකොට ඒ දරුවනුත් එක්ක සෙලස්තිනා අම්මටත් දෙයියනේ කියලා ඉන්න ලැබෙනවා. තේරුණාද සෙලස්තිනා අම්මේ?
සේතන් මුදලාලි කීවේය. සෙලස්තිනා හාමිනේ කල්පනා කළාය. මේ හරස්පද ප්‍රහේලිකාව තේරුම් ගැනීමට උත්සාහ කළාය. බැලූ බැල්මට නම් මෙය හත්වාසියම ඇති යෝජනාවකි. එහෙත් එය ඇදහිය නොහැකි තරම් මනහරය, මනස්කාන්තය. ඉතින් මුදලාලි නිකටෙහි අත්ල තබාගෙන සිටිමින් ඇසුවේ එපමණකි. ඉතින් සෙලස්තිනා අම්මට තේරුණා නේද? මාසිකට රුපියල් 50 බැගින් ජීවත් වෙන කල්ම මම දෙනවයි කීවනේ. එතකොට අවසාන කාලේ වෙනකොට රුපියල් 18,000ක් පමණ ලැබෙනවා කීවනේ. වත්තෙනුත් ප්‍රයෝජන ගනිමින් ජීවත් වෙන කල් සෙලස්තිනා අම්මට මේකේ පදිංචි වී ඉන්නත් පුළුවනේ කීවනේ. ඉතින් මාස්පතා රුපියල් 50 ගණනේ මුදලාලි මට දෙන්නේ ඇයි? පිනට දහමට දෙයි සෙලස්තිනා හාමිනේ විමසුවාය. ඒක තමයි මම මේ කියන්න යන්නේ. මාසිකට රුපියල් 50 ගණනේ මම දෙන්නම්. ජීවත් වෙනකන් දෙන්නම්. ගෙයින්ටත් දෙන්නම්. කියා සේතන් මදක් නැතර උනේය. මොකද හැබැයි සෙලස්තිනා අම්මා කවදා හරි අභාවයට පත් වුණාට පස්සේ ගෙයිවත්තයි මට අයිතිවන අන්දමට නොතාරි සොප්පුවක් ලියන්න ඕනෑ. හරි, ඔන්නඔහොම කියනවකෝ කියමින් සෙලස්තිනා හාමිනේ යළිත් කල්පනා කරන්නට වන්නේය. ඉතාම අලුත් වටිනාකම අනුව සියගෙයිහිත් වත්තේත් මුළු වටිනාකම රුපියල් 4,000කට වැඩි නොවේ. එහෙත් බලාපොරොත්තු වෙන පරිද්දෙන් ශතවර්ෂයකට ආසන්න කාලයක් ජීවත්වන්නට ලැබුණොත් ඇයට රුපියල් 18,000ක් මේ යෝජනාව අනුව ලැබේ. ගෙයි විසීමේ හා වත්තෙන් ප්‍රයෝජන ගැනීමේ අයිතියත් ලැබේ. ඒ මතුද නොවේ. හොඳ දෑවැද්දකුත් ඇතිව තම මිනිබිරිය සුදුසු තරුණයෙකුට පාවා දී ඔවුන් සමග එමගෙයි සියදිවි හිම්කොට විසීමේ බලයද ලැබේ. යෝජනාව හොඳය. සිත්තද ගන්නා සුළුය. නිර්දෝෂය. උවදුරු රහිතය. මොකද සෙලස්තිනා අම්මේ කල්පනාව කැමතිදැයි මුදලාලි විමසුවේය. එහෙත් ඔතොම කතා නොකළාය. කියන්න කියන්න මට රාජකාරි හුඟක් තියෙනවා. කැමතිදැයි ඔහු යලිත් විමසුවේය. පොඩ්ඩක් හිතිනවකෝ, බැරෑරුම් පුරස්නවලට ඔහොමත් උත්තර දෙත ඇකිද? කල්පනා කරලා කියන්න ඕනෑ යැයි සෙලස්තිනා හාමිනේ තරහෙන් කීවාය. ඔව් කල්පනා කරලා කියන්න එපෑය. ඉතින් අනිත් එක මොකක්ද ඕකේ කල්පනා කරන්න තියෙන්නේ? සේතන් මුදලාලි අත තිබූ සුරුට්ටු කොටේ විසි කරමින් පැවසුවේය. දැන් බෑ මට මේ ගැන වචනයක් කියන්න. දැන් බෑ. මුදලාලි වෙන දවසක එන්න. මම එතකොට වචනයක් කියන්නම්. මහල්ල කීවාය. එහෙමද? හොඳයි. එහෙමනම් මං තව දෙතුන් දවසකින් එන්නම්. තීන්දු වචනයක් කියන්න ඕනෑ. මං එකක් කියන්නම්. මේ සම්මජ්ජාතියේදී මෙහෙම යෝජනාවක් ආයෙත් ඇතිවේවියැයි කියා හිතන්න එපා. කියමින් සේතන් මුදලාලි අසුනෙන් නැගිට බස්තම අතටගෙන එළියට බැස තරප්පු සංගල දෙපයිහිලා මෝටර් රථේ කරා ගියේය. සෙලස්තිනා හාමිනේ දෙයත්ලෙහි රඳවාගත් නිකට ඇතිව ඉඳිපිළිමයක් මෙන් හුන්තැනම සිටමින් කල්පනා කරන්නට වූවාය. සේතන් මුදලාලි විසින් කරන ලද යෝජනාව සම්බන්ධයෙන් සැම්සන් සූරිය පටබැඳි නොතාරිස් රාලහාමිගේ අදහස් විමසන්නට ගිය සෙලස්තිනා හාමිනේ බක්කි කරත්තෙන් ආපසු පැමිණ වැඩි වෙලාවක් ගතවන්නට පෙර සේතන් මුදලාලිගේ මෝටර් රථය කඩොල්ල ළඟ දකින්නට ලැබුණි. කොහොමද මුදලාලි, වාඩි වෙන්න කියමින් ඕතොමු වෙනදාට වඩා උනන්දුවෙන් ඔහු පිළිගත්තාය. දෙයියන්ගේ පිහිටෙන් යන්තම් මේ ඉන්නවනේ. ඉතින් කොහොමද සෙලස්තිනා අම්මේ, මා කිව්ව කාරණේ කොහොමදයි සේතන් පර්ණ හාන්සි පුටුවේ දිග ඇදමින් ඇසුවේය. ඒ ගැන කතා බහ කරන්න තමයි මම මේ දැනුත් සිදාදියට ගිහින් ආවේ. සෙලස්තිනා හාමිනේ හැඹිලියෙන් දුම්කොළ කෑල්ලක් රැගෙන කටේරුවා ගනිමින් කීවාය. කවුරු හම්බ වෙන්නද? සූර්ය පටබැඳි නොතාරිස් රාලහාමි හම්බ වෙන්න. අලි හොරා, ඉතින් මොකද මිනිහා කියන්නේ? වරදක් කියව එකක් නැහැ.
මගේ නම මතක් කළාද? මං කිව්වා මුදලාලි මෙහෙම කතාවක් කිව්ව කියලා. මට විරුද්ධව එයා කතා දෙන්නේ නැහැ. ඉතින් මාසෙ මුදල මදි කිව්වා. වැඩි ගණනක් ඉල්ලන්න කිව්වා. යයි සෙලස්තිනා හාමිනේ මුදලාලිගේ මුහුණ පුරා බලමින් කීවාය. එකෙනෙහිම එහි අමුතුම දීප්තියක් පැතිර ගියේය. මෙය ඔහු බලාපොරොත්තු වූවාට වඩා හොඳ ආරංචියකි. මගෙන් තව වැඩි ගණනක් ඉල්ලන්න කීවා. මුදලාලි කීවේ එපමණකි. ඒ මොකද මුදලාලි? ඇයි සෙලස්තිනා අම්මේ, මම මාසෙකට රුපියල් 50ක් දෙනවයි කිව්වනේ. ඊට වැඩියෙන් මොන කෙංගෙඩියක්ද? වැඩි මුදලක් නොවේ මුදලාලි. තව රුපියල් 10ක් 60 වෙන්න. තඹහුලක් වැඩි කරන්නේ නැහැ, ඔහු කීවේය. එහෙමනම් වැඩේ කෙරෙන්නේ නැහැ. බොහොම කනගාටුයි මුදලාලි. කියමින් සේතන් මුදලාලි යුගතිම්ම රැවුලාම්බරවමින් කල්පනා කරන්නට වන්නේය. එතකොට එහෙනම් 50ට බෑ. අන්තිමේදී ඔහු ප්‍රශ්න කළේය. බැහැ, කොච්චර ඇහුවත් බැහැ. කියමින් ඔහු යලිත් කල්පනා කරන්නට වන්නේය. එහෙමනම් යයි සේතන් පවසා මදක් නැතර වී, එහෙමනම් අද හෙටම ඔප්පු ලියමු. 60 ගානේ මම දෙන්නම්. සෙලස්තිනා අම්මටත් වාසියක් වෙච්චාවේ, ඔහු කීවේය. දැන් සෙලස්තිනා හාමිනේටත් කමලාටත් ජයය. වත්තෙන් පිටියෙන් ලැබෙන සුළු ආදායමිනුත් විධානය ආරච්චිරාල හාමි වෙනුවෙන් රජයෙන් ලැබෙන වැන්දපු මුදලිනුත් මෙතෙක් ඔවුන් යපුණු නමුත් දැන් මාස්පතා සේතන් මුදලාලිගෙන් රුපියල් 60 ගණනේ ලැබෙන නිසා ඔවුන්ගේ දිවි පෙවත පහසුය, සැපවත්ය. එහෙත් එම මුළු මුදලම වියදම් නොකිරීමට සෙලස්තිනා හාමිනේ පරිස්සම් වූවාය. මාස්පතා මෑ කමලා නමට රුපියල් 30ක් බැංකුවේ දැම්මාය. එහෙත් සේතන් මුදලාලිට දැන් ඉස්පාසුවක් නැත. ඔප්පුව ලියා මාස් මුදල ගෙවන්නට පටන්ගෙන දැන් දෑ අවුරුද්දක්ම ඉක්ම ගොස් තිබෙතත් සෙලස්තිනා හාමිනේ මිය නොයන්නේය. දිනෙන් දිනම තිරිහන් ගැහෙන්නේය. දැන් හොඳින් කන්නට බොන්නට ලැබෙන නිසා දැන් දැන් ඇයගේ ගත මස්යේදී සිත උණුසුම්ව වත පෙම් පිපී ඇත්තේය. සේතන් මුදලාලි තුල උණුසුම් බලාපොරොත්තු ඇති කරමින් ඇය කීපවරක්ම රෝගී වූ නමුත් 7-8 දවසකින් යලිත් සුවපත් වූවාය. මේ නිසා ඔහුට දැන් නෑ ඇසේ කුණකි, ඇගේ වචන කන්දොස් කිරියාවකි, ඇයට මාස් මුදල් ගෙවීම දණ්ඩනයකි. විශ්වාස කරන පරිද්දෙම සෙලස්තිනා හාමිනේ සතවර්ෂාදි කාලයක් විජුම්බමාන වන්නට යන්නේ දැයි දැන් ඔහුට සැක සහිතය. මෙය මෙසේ නම් තමන් අසු වී ඇත්තේ සෙක්කුවකට බැව් දැන් ඔහුට ප්‍රත්‍යක්ෂය. මේ නාකි වන්දිය, මේ විශ්‍රාම වේතනය, මේ පිංපඩිය වැඩිතුර නොගෙවා නතර කර ගැනීමේ මාර්ගයක් ගැන ඔහු කල්පනා කළේය. මාස් මුදල එක මසක්වත් නොගෙවනු ලැබුවොත් හෝ සෙලස්තිනා හාමිනේට පෙර සේතන් අභාවයට පැමිණියොත් හෝ ගෙයත් ඉඩමත් කමලාටම අයත් වන අන්දමේ කොන්දේසියක් ඔප්පුවට ඇතුළත්ව තිබෙන නිසා ඔහුගේ මේ කල්පනාව වඩාත් දැඩි වූවේය. හැම ඉරුදිනකම සියවත්තේ උපදින කොස්තෙල් වෙරළු ජම්බු එළවලු ආදිය බරභාගයකින් රැගෙන සිදාදියට ගොස් ඉරිදා පොළට විකුණායේම කලකපටම්ම සෙලස්තිනා හාමිනේ අනුගමනය කළ චාරිත්‍රයකි. සේතන් මුදලාලි විසින් කරන ලද ආරාධනයක් අනුව මෙසේ සිදාදියට ගිය එක් ඉරුදිනක පස්වරු කාලයේ සෙලස්තිනා හාමිනේ ඔහුගේ නිවසට ගියාය. කොළඹ කුරුදුවත්තේ දකින්නට ලැබෙන නවපන්නේ මන්දිරයකට සමාන වන ලෙස මෑතකදී ඉදිකරනු ලැබූ මේ සිරිනිවසට පැමිණි ඔතොමු එහි විසිතුරු දෙස මොහොතක් ගල් ගැසී බලා සිටියාය. නව ගෘහ භාණ්ඩයන් ගෙනතු හිම පෙට්ටගම් ගුවන් විදුලි යන්ත්‍ර ටෙලිෆෝන් ආදී නූතන ගෘහාංගයන් ගෙනතු සමන්විත වන මෙබඳු මන්දිරයක අධිපතිවරයෙක් දිරාපත් වූ තම නිවස්නය ගැන දල ලෝභයක් ඇති කරගතහොත් ඒ පුදුමයක් විය යුතුයයි
සෙලස්ති මහාමිනේ කල්පනා කළාය. සේතන් මුදලාලි හා හාමිනේ විසින් හරසරින් පිළිගනු ලැබූ සෙලස්තිනා හාමිනේ ස්වල්ප වේලාවකට පසු මුදලාලිත් සමග කෑම මේසේ වාඩි වී සිටිනු දක්නට ලැබුණි. සුවඳ විහිදී ආහාර පාන රුචිය වැඩිවන පරිද්දෙන් සම්පාදනය වුණු විවිධ ආහාර වර්ග වලින් මේසය සජ්ජිතය. ඉතින් සෙලස්තිනාම්මේ හොඳ හැටි කන්න ඕනි. සෙලස්තිනාම්මට කෑමක් දෙන්න ඕනේ කියලා තමයි අද මේවා අමුතුවෙන් ලෑස්ති කළේ. සේතන් මුදලාලි පවසා හාමිනේයයි ආමන්ත්‍රණය කළේය. හාමිනේ ආවාය. අල්මාරියෙන් ගන්න අර බෝතලේ. හාමිනේ බෝතලයක් මේසේ උඩ තැබුවාය. වීදුරු දෙකකුත් තැබුවාය. සෙලස්තිනා හාමිනේ බෝතලය දෙස ගිජු බැල්මක් හෙළුවාය. සෙලස්තිනා අම්මේ ගන්න පොඩි අඩියක්. අනේ මුදලාලි බණ කතා කරනවද? රාල්හාමි ඉඳැත්ති සෙලස්තිනා අම්මා අඩි ගහපු හැටි අපි දන්නේ නැත. සේතන් පවසා ගහන්න අඩියක් බඩගිනි වෙන්න යයි වීදුරුවකට බෝතලයෙන් බීම වත්කළේය. මොනවද මුදලාලි ඔය? අරක්කු, පරණ අරක්කු. දැන් මේ තැබැරුම් වල, හෝටල් වල, හොර පොළවල් වල විකුණන වහතු වගේ නෙමෙයි. කසිප්පු නෙවෙයි. කළුතර ඉස්කාගාරකාරයෙක් ළඟ තිබෙන අවුරුදු 30-40ක් පරණ අරක්කු. මේවා ඔක්කොටම ලැබෙන්නේ නැහැ කියමින් සේතන් තවත් වීදුරුවකට අරක්කු වක්කොට තමන් ළඟ තබා ගත්තේය. බොන්නේයි ඔහු තම වීදුරුව අතට ගනිමින් කීවේය. එකෙනෙහිම රියහඬක් වාහල්කඩ දෙසින් ඇසුනේ. මුදලාලි අසුනින් නැගිට ආලින්දයට ගියේය. මේ අතර සෙලස්තිනා හාමිනේ කළේ තමන් ළඟ තිබූ අරක්කු වීදුරුව සේතන්ගේ අසුන ළඟ තබා ඔහු ළඟ තිබූ වීදුරුව තමන් ළඟට ගැනීමය. දූලා පින්තූරයක් බලන්න යනවා කියමින් සේතන් ආපසු පැමිණ අසුනෙහි වාඩි වී බීම වීදුරුව අතට ගත්තේය. බොන්නේයි ඔහු යලිත් කීවේය. සෙලස්තිනා හාමිනේ ඇලි මෑලි කොට වීදුරුව අතටගෙන එක ඌරට එය පීවාය. සේතන්ද පීවේය. දෙදෙනාම කෑම කෑවෝය. මෙතන් පටන් මාස් මුදල ගෙවන කල සේතන් මුදලාලිගෙන් සෙලස්තිනා හාමිනේට පරණ අරක්කු බෝතලයක්ද ලැබෙන්නේය. එහෙත් කලකට පෙරමින් යලිතෑට අරක්කු රස වැටුණු නිසා මාස්පතාම තවත් බෝතලයක් දෙකක් මිලදී ගන්නටද ඇයට සිදුවෙයි. මෙහි ප්‍රතිඵලය වූයේ ඉතා හොඳින් පැවති ආහාර රුචියනුත් නිදි සුවයනුත් ස්මෘති ප්‍රඥාවෙනුත් දුර්වල වී ඈ නිතර නිතර ඔත්පලවන්නට පටන් ගැනීමය. මෙසේ ඔත්පලව සිටි එක් වතාවක සෙලස්තිනා හාමිනේ බලන්නට සේතන් මුදලාලි පැමිණියේය. මොකද සෙලස්තිනා අම්මේ? සේතන් විමසමින් ඇඳ ළඟින් තිබුණු පුටුවේ වාඩි වූවේය. මට මුදලාලි දැන් හැන්දෑවට උණ ගන්නවා. ගැහෙන උණයයි සෙලස්තිනා හාමිනේ කීවාය. මැලේරියාව. මොරටු දෙවියෝ ඕකට කියාපු බෙහෙතයයි සේතන් කීවේය. ඒ මොනවද මුදලාලි? පරණ අරක්කු කියාපු බෙහෙත. උණ දෙපිටින් යාවේ. ඇයි මම සෙලස්තිනා අම්මට හැම මාසෙටම බෝතලයක් කෙවනව නේද? ඒක සුමානෙකටවත් මදි. මම අතිනුත් ගේන්නේ. හැබැද මීට පස්සේ මං මාස් මුදලුත් එක්ක බෝතල් දෙකක් මෙවන්නම්කෝ. දැන් මේ ගිය හැටියම බෝතලයක් කෙවන්නම්. සේතන් පවසා දැන් අපට පොඩි අඩියක් ගත හැකි වීදුරු දෙකක් ඇත්නම් කීවේය. මුදලාලි අතේ තියෙනවද? සෙලස්තිනා හාමිනේ විමසා කමලාට කතා කොට වීදුරු දෙකක් ගෙන්නුවාය. නෑ අතේ නෑ. කාරකේ ඇති බෝතලයක් මම ගේන්නම් කියමින් සේතන් මුදලාලි මෝටර් රථය කරා ගොස් අඩක් අරක්කු වලින් පිරුණු වීදුරු දෙකක් අතතිව ආපසු කාමරයට පැමිණියේය. සෝදිසි සහිතව අරක්කු වීදුරු දෙක කනපුව උඩ තබා හාමිනේ දෙසට එය අද තැබුවේය. ගන්න සෙලස්තිනාම්මේ. උන ඉතින් කරින් කනින් යාවි කියමින් සේතන් මුදලාලි තම වීදුරුව අතට ගත්තේය. පොඩියක් ඉන්න මුදලාලි කියමින්
සෙලස්තිනා හාමිනේ ඇඳෙන් නැගිටින්නට සැරසෙමින් මුදලාලි තප්පරයකට කරුණා කරලා එළියට ගියොත්යැයි කීවාය. සේතන් මුදලාලි අතින් ලත් වීදුරුව යළිත් කනප්පුව මත තබා ආලින්දයට බැස්සේය. සෙලස්තිනා හාමිනේ ඇඳිවත සකස් කොට ඇඳවියලේ වාඩි වී තමන් ළඟට කර තිබූ අරක්කු වීදුරුව සේතන් ළඟ තබා ඔහු ළඟ තිබුණු වීදුරුව තමන් ළඟට ගත්තාය. සේතන්ට නොදැනෙන සේ ගත්තාය. මුදලාලි එන්නේ යයි ඉන්පසු ඕතොම කතා කළාය. මුදලාලි පැමිණියේය. අසුනෙහි වාඩි වූවේය. සෙලස්තිනා හාමිනේ අනුවම වීදුරුව අතටගෙන එක උගුරට බීවේය. අසල මෝලේ කොහු කරත්ත දක්කමින් සිට යුද්ධ සමයේ පොල්ලතු කොන්ත්‍රාත්කාරයෙකුත් ඉන්පසු හොර කඩකාරයෙකුත් එයින් ධනපතියකුත් බවට පත්වී හොරාරක්කු ගංජා අබින්නාදී අයතා ධනුපාය මාර්ගවලින් සියදනේ වඩ වඩාත් තරකොට දිලින්දන් කූටු උපක්‍රමයෙන් බඳවා ඔවුන්ගේ වතුපිටි කොල්ලකා මහ ඉඩම් හිමියකුව වෙසෙන සේතන් මුදලාලි හදිසියේම උත්පල වූ බව සිදාදියෙත් ගමේ ගොඩෙත් එක්සේ පැතිර ගියේය. දෙයන්නේ නාමෙන් මේ සැරේවත් සේතන් සේලොක් පාරාදීසයට යයිද දන්නේ නැහැ. යන්න මෙපවත් ඇසූ ශතමුඛයකින් නික්මින දෙවන දිනෙහි සේතන් දුස්සාධ්‍ය තත්ත්වයට පත්ව සිටින බැව් සැලවීම නිසා ඔවුන්ගේ මේ ප්‍රීතිය කීප ගුණයකින් දියුණු වුණේය. එහෙත් දෙවන දිනෙහි ඔවුන්ට සැලවුනේ වෛද්‍යවරයාගේ සමීක්ෂණයට අසු නොවන ගුප්ත ආබාධයකින් පෙළෙන සේතන්ගේ තත්ත්වය ඉතාම අවදානම් බවය. බලවත් වේදනාවෙන් පීඩිතව නොහොත් මරහඬ දෙමින් සිටි නිසා ඔහු බලන්නට යන්න කිසිවෙකුටත් ඉඩ නොදෙන බවද ඔවුනට සැලවුනේය. දුප්පතුන්ට කළ අපරාධවල විපාක දෙන්න ඕනිනේ මෙපවත් ඇසූ කෙනෙක් පැවසුවේය. දේව දෝෂයයි තවත් කෙනෙක් කීවේය. දේව ශාපයයි තවත් කෙනෙක් කීවේය. වසදාලා මට බොන්න දුන්නු අරක්කු වීදුරුව එයාටම බොන්න සැලැස්වීමේ විපාකයයි මෝගසිනාවක් පළ කරමින් සෙලස්තිනා හාමිනේ කීවාය.